කලාකරුවා වෙනුවෙන් එදා කරපු වැඩ කොටස අතනමඟ නැවතිලා. අපි එදා කියවුණා ටෙලි නාට්‍යයන් පිළිබඳව කියවුණා. එදා ටෙලි නාට්‍ය අපි ගේන්න මේ පෙන්නනවනම් රටින් ගෙනල්ලා ඒවා පිළිබඳව අපි ඔවුන්ට බදු අය කරලා ඒ විශාල බද්දක් අය කරලා ඒ බද්ද අපි කලාකරුවෝ වෙනුවෙන් වෙනමම ඉතිස භාරාම තුළ අපි හැදුවා රම්මිනි තැන්න කියලා ස්ථානය. ඒ රම්මිනි තැන්න අද ඒ රම්මිනි තැන්නේ කොටස් කෑලි කඩලා නිවාස යෝජනා කරන අද මේ තියෙනවා මුළුක්කුවගේ අත්මි පවතින කලාකරුවට නිසි තැන දෙනවා කියලා එදා ඒ කලාකරුවෝ වැස්සේ තෙමි තෙමි ඉන්න ඕන නැහැ, බස් එකේ යන්න ඕන නැහැ කියලා ලංගිලා සමහරු බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන හැඬුවා. දැන් මම හිතන්නේ හොඳ කාර් වල යනවා. අර කලාකරුවෝ මම දැක්කේ සමහරු අද බුද්ධාගම විහිළුවකට ලක් කරන්නේ, දහම විහිළුවකට ලක්. ඒකට අපහාස කරන්නේ නාට්‍ය හදමින් අද රජයේ අනුග්‍රහයෙන් තමන්ගේ සල්ලි වලින් නෙවෙයි. එහෙම නැත්නම් ආ රාජ්‍ය උගල තමන් මොනවා කිව්වත් කමක් නැහැ. තාකෙනෙකුගේ හිත නිදවන්න කිසිම ආගමක වුවම අයිතියක් කලාකරුවෙකුට වේවා වෙනත් කිසිවෙකුට වේවා ඇත්තේ නැහැ. ඒක මම හිතනවා අපි සම්පූර්ණ වෙන්නේ.